සුබ දවසක් ඔබ සිළු දෙනාට අදත් මම ඔබ හමුවන්නේ අමරණ මෙඩිසර් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එක. අද මම කතා කරන්නේ තවත් එක්තරා රෝගී තත්ත්වයක් මේ ඇස් සම්බන්ධව තියෙන. එම රෝගී තත්ත්වය තමයි මේ ඇසේ සුද කියන රෝගී තත්ත්වය. ඇස්වල සුද. සුද එම. අපි බලමු ඒ සම්බන්ධව විස්තර කරුණු කාරණා. අපි දන්නවා ඇහැ කියන අවයවය ගත්තහම එළියෙන් එන ආලෝක කිරණ ඇස තුළට ගමන් කරනවා. මේක ගමන් කරන්නේ කාචයක් හරහා. මොකද ඇහි තියෙනවා කාචයක්. මේ කාචය හරහා තමයි මේ ආලෝකය ගමන් කරලා ඒ ප්‍රතිබිම්බය හදන්නේ අර දෘෂ්ටි විතානේ කියන කොටසේ. ඉතින් මේ කාචය හරහා ආලෝකය යන්න නම් ඒ කාචය විනිවිද පේන සුළු ස්වභාවයක් තියෙන්න ඕනේ. හරියට වීදුරුවක් විනිවිද පේනවා වගේ. ඉතින් මේ කාචය යම්කිසි අපහැදිලි තත්ත්වයක් මේ කාචය බොඳ වෙලා කාචය වලාකුළු වගේ තත්ත්වයක් ඇති වුණොත් ආලෝකේ ගමන් කරන්න බැරි වෙනවා. බැරි වෙලා අර බොඳ ගතියක් ඇති වෙනවා. ඉතින් මේ කාචයේ තියෙන මේ අර විනිවිදභාවය නැති වෙලා ඒ කාචයට අපි කියනවා ඔපෑසිටි එකක්. එහෙම නැත්නම් ඒ කාචයේ යම්කිසි සුදු පැහැ ගතියක් ඇති වෙන එකට අපි කියනවා මේ ඇසේ සුද ඇති වෙනවා කියලා. මේ සුද ඇතිවීම කියන රෝගී තත්ත්වය මුල්ම අවස්ථාවේදී අපිට අඳුරන්න බෑ. ඒ කියන්නේ රෝගියාට දැනෙන්නෙත් නෑ, සමහර වෙලාවට වෛද්‍යවරයෙකුට පේන්නෙත් නෑ බැලු බැලමට. හැබැයි මේ තත්ත්වය උග්‍ර වුණොත් බැලු බැලමටම අපිට අපේ පීවී ඇහැට පේනවා මේ ඇසේ සුද කියන තත්ත්වය. ඇහි සුද අර ඇහි මැද තියෙන කණිනිකාව කියන කොටස ආලෝකය ඇතුල් වෙන අපිට පේනවා. ඒක සුදු පැහැදියට පේනවා. මේක බලන්න පුළුවන් පීවී ඇසින්. ඉතින් අපි දන්නවා මේ ඇසේ සුද කියන රෝගී තත්ත්වය බොහෝ දුරට එන්නේ වයසට යනකොට කියලා. මොකද වයසක අයනේ වැඩිපුර කාච දාන්නේ. හැබැයි ඉතින් මේ ඇසේ සුද ඇතිවන හේතු ගණනාවක් තියෙනවා. ඉතින් අපි වැඩිපුර දැක්කට මේක වයසක උදවියගේ මේක තරුණ අයටත් එන්න පුළුවන්. විවිධ හේතු තියෙනවා. ඒ වගේම ඉතා කුඩා දරුවන්ටත් තියෙන්න පුළුවන්. සමහර දරුවෙක් උපදිනකොට තියෙන්නත් පුළුවන් මේ ඇසේ සුද කියන රෝගී තත්ත්වය. දැන් අපි බලමු මේ වැඩිහිටි කෙනෙකුට ඇසේ සුද කියන රෝගී තත්ත්වය ආවොත් මොන වගේ ලක්ෂණද ඇති වෙන්නේ කියලා. ඉතින් මේ බොහෝ දුරටම වෙන්නේ මොකක්ද? ක්‍රමානුකූලව අර පෙනීම අඩු වෙගෙන යනවා. මේක සමහරට රෝගියාට මුලදී දැනෙන්නේ නැහැ. සමහර වෙලාවල් රෝගියාට තේරෙන්නේ සමහරවිට එළිය මදි වගේ කියලා. එතකොට වෙනදට වැඩිය එයා මොන හරි ආලෝකයේ වැඩි තැනකට ගිහිල්ලා කියවන්න උත්සාහ කරන ගතියක් එන්න පුළුවන්. එතකොට එයා රෝගියා හිතන්නේ මේ ඇසේ ප්‍රශ්නයක් කියලා හිතන්නේ, පිටස්තර එළිය මදි කියලා තමයි බොහෝ දුරට හිතන්නේ. එතකොට සමහර වෙලාවල් තියෙනවා මේ රෝගියාටම තේරෙනවා සමහර වෙලාවට මේ ඇසේ ආලෝකයට සංවේදී බව වැඩි වෙනවා සමහර වෙලාවලට. ඒ වගේම සමහර වෙලාවල් තියෙනවා සමහර ලයිට් දිහා බලපුවාම අර හේලෝ එකක් කියන වටේ තියෙන තවත් අර ඡායාවක් වගේ එකක් ආලෝකයේ විහිදෙන ලක්ෂණයක් එන්න පුළුවන් සමහර අයට. ඉතින් බොහෝ අයටම සිද්ධ වෙන්නේ මොකද්ද? මේ බොඳ වෙන වගේ තත්ත්වයක්. සමහරලාට කියවන්න ගියාම මේ බොඳයි පැහැදිලි නෑ. අර ෂාප්නස් ගතිය අඩු වෙලා මේ අකුරු වල ඒ වස්තුවක මේ තියෙන ධාරවල තියෙන තියුණු ගතිය අඩු වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි මූලික වැඩිපුරම ඇති වෙන්නේ. ඒ වගේම සමහර වෙලාවට සමහර දේවල් දිහා බලනකොට වැඩිපුර කහ පැහැති ගතියක් වගේ තේරෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට සුද තියෙන ඇහෙන් සමහර වෙලට ඩබල් විෂන් අපි කියනවා වස්තුවක් දෙකක් වගේ පේන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට මේ සුද කියන රෝගී තත්ත්වය ඇස් දෙකටම එකපාර එනවා අඩුයි. සාමාන්‍යයෙන් අපි දකින්නේ එක ඇහැකට තමයි වැඩිපුර එන්නේ. ඊට පස්සේ තමයි අනිත් ඇහැට එන්නේ. සමහර අවස්ථා තියෙනවා එක ඇසකට පමණයි එහෙකට ආවයි කියලා අනිත් එකට එන්න ඕනේ කියලා එහෙකුත් නැහැ. ඉතින් මේ කාචයේ සුද කියන தත්ත්වය ක්‍රම කීපයකට එන්න පුළුවන්. මේ කාචයේ වටේ සුද සුදු ගතිය සුද එන්න පුළුවන්. එහෙම නැත්නම් කාචයේ මැදින් එන්න පුළුවන් මේ සුද කියන தත්ත්වය. එහෙම නැත්නම් කාචයේ පිටිපස්සෙන් එන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රභේද ගණනාවකුත් තියෙනවා මේ සුද කියන தත්වේදී. සම්පූර්ණ මුළු කාචයේම සුද කියන එක එන්නේ කලාතුරකින් සම වේලාවට නැත්නම් අර කොටස් තමයි බොහෝ දුරට ඇති වෙන්නේ. ඉතින් සමහර රෝගී තත්ත්ව තියෙනවා දරුවෙක් උපදිනකොටම ඇසේ සුද එන. අපි දන්නවා මේ ජර්මන් සරම්පකින් රෝගී තත්ත්වය මවට හැදුනොත් කලල අවස්ථාවේ දරුවා බඩේ ඉන්නකොට මවට හැදුනොත් ජර්මන් සරම්ප, එතකොට දරුවා උපදිනකොටම ඇහි සුද කියන රෝගී තත්ත්වය එන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සිපිලිස් කියන රෝගී තත්ත්වය. අපි දන්නවා බරපතල ලිංගාසි රෝගයක් වන සිපිලිස් හෙවත් උපදංශය ගර්භණී මවකට හැදුනොත් ඔන්න ඒ තත්ත්වය එන්න පුළුවන් දරුවට.
අපි එතකොට කියන්නේ ඒකට congenital cataract කියලා. ඉතින් මේ ඇහි සුදෙන්ඩ තියෙන අවදානම් සාධක මොනවද කියලා බැලුවොත් මුලින්ම අපිට කියන්න ඕනේ වයසට යනකොට වයස නිසා අපි දන්නවා අපේ ඇඟේ අවයව දුර්වල වෙනවා. ඉතින් ඇහි අවයව දුර්වල වෙලා ඇහි සුද කියන රෝගී තත්ත්වෙ එන්න පුළුවන්. ඒ වගේම දියවැඩියා කියන රෝගී තත්ත්වෙ තිබ්බොත් වැඩිපුර එන්න පුළුවන්. අධික රුධිර පීඩනය තිබ්බොත් වැඩිපුර ඒත් එන්න පුළුවන්. ඒ වගේම දුම්පානය, එතකොට මේ ඇල්කොහොල් මදිසාර භාවිතය, ඒ වගේ කරුණු කාරණාත් හේතු වෙනවා මේ ඇස සුද කියන රෝගී තත්ත්වෙ එන්න. ඒ වගේම තමයි ඇස්වල වෙනත් ඔපරේෂන්ස් කලින් කරලා තිබුණොත් පසු කාලීනව ඇහි සුද කියන රෝගී තත්ත්වෙ එන්න පුළුවන්. ඒ වගේ තමයි ඇහැට යම්කිසි හදිසි අනතුරක් වෙලා තිබුණොත්, විශේෂයෙන්ම ඇසට තැල්මක් වුණොත්, කාචේ තැල්මක් වගේ දෙයක් ඇති වුණොත් අන්න එතකොටත් ඇසි සුද කියන රෝගී තත්ත්වෙ එන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර රෝගات තියෙනවා, විශේෂයෙන්ම සමහර රෝගාබාධ ඇස්වලට බලපාන ඒ රෝග නිසා ඇසේ සුද කියන රෝගී තත්ත්වෙ එන්න පුළුවන්. ඒ වගේම සමහර රෝගවලට භාවිතා කරන ඖෂධ වර්ගත් ඇසේ සුද එන්න හේතු වෙනවා සමහර ඖෂධ වර්ග. ඉතින් මේ වගේ හේතු ගණනාවක් තියෙනවා ඇසේ සුද කියන රෝගී තත්ත්වෙ ඇති වෙන. ඉතින් මේ ඇසේ සුද කියන රෝගී තත්ත්වෙ ආවොත් කරන්න පුළුවන් ලේසිම දේ තමයි ඇසට කාචයක් දාගන්න එක. මේක ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් සම්බන්ධවල, එහෙම නැත්නම් ඒ සම්බන්ධ සායනයකට ගිහිල්ලා අද රෝගීන්ට පහසුවෙන් කරගන්න පුළුවන් මේ ඇසට කාචයක් දාගන්න එක. ඒ වගේ පෞද්ගලික අංශෙකෙත් මේක ඉතාම දියුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඇසට කාචයක් දාගන්න පුළුවන්, ඉතාම සුළු ශල්‍ය කර්මයක් තියෙන්නේ. සම්පූර්ණ සිහි නැති කරන්නෙත් නෑ, අත වශයෙන්ම ඇහැ හිරිවට්ටල බොහොම කෙටි කාලයකින් ඉවර කරන්න පුළුවන් ශල්‍ය කර්මයක් මේ ඇසේ සුද ඉවත් කරලා කාචයක් දාගන්න ශල්‍ය කර්මය. ඉතින් ඇසේ සුද ආපුවාම ගොඩක් දුරටම මේක ඉතාම පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. ඇස් සම්බන්ධ වෛද්‍යවරු පරීක්ෂා කළාම ඒකට කරන පරීක්ෂණ කීපයක්ම තියෙනවා. ඉතින් ඒක තහවුරු කරගත්තට පස්සේ ඒ ඇසට ගැළපෙන කාචය තීරණය කරන්න ඕනේ ප්‍රමාණය. එහෙම තීරණය කරලා එම රෝගීන්ට, අපි හිතමු කාචයක් දාන්න ඉන්න රෝගීන්ට අවශ්‍ය මූලික කරුණු ටිකක් තියෙනවා. එකක් තමයි දියවැඩියාව තියෙනවනම් දියවැඩියාව පාලනය වෙන්න ඕනේ. ඒ වගේ ප්‍රෙෂර් තියෙනවනම් ප්‍රෙෂර් පාලනය වෙන්න ඕනේ. ඒ වගේම පපුවේ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් පාලනය වෙලා තියෙන්න ඕනේ. ඉතින් මූලිකවම කරන්නේ රුධිරගත සීනි ප්‍රමාණය බලන පරීක්ෂණය, ඒ වගේම රුධිර පීඩනය බලන, ඒ වගේම ECG එකක් ගන්න. ඉතින් ඔය වගේ ගොඩාක් ලොකු දේවල් වලට යන්නේ නැහැ. ওই තුන පාලනය වෙලා නම් බොහෝ දුරටම ඇසට කාචයක් දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම දැන් කුඩා දරුවෙකුට මම කලින් කිව්වා, දරුවෙක් උපදිනකොටම තිබුණොත් ඇසේ සුද කියන தত্ত্বය එම දරුවා කුඩයි කියලා නෑ. ඒ වගේ වෙලාවකදීත් මොකද කරන්නේ? ඇසට කාචයක් දානවා. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි මේ ඇසේ සුද කියන රෝගී තත්ත්වය, ඒකට කරන්නේ මොකද්ද කියන එක. ඉතින් අපි සුද එන්නේ නැතුව ඉන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ කියන එකත් පොඩ්ඩක් බැලුවොත්, ඇසේ සුද කියන තත්ත්වයෙන් වළකින්න ඕන නම් මොකද්ද කරන්න කියලා බැලුවොත්, අපි දන්නවා දියවැඩිය වගේ රෝගයක් තියෙනවනේ අපි හොඳට පාලනය කරගන්න ඕනේ. පාලනය කරගෙන වරින් වර ඇස් සම්බන්ධ වෛද්‍යවරයෙකුට පෙන්නලා මේ ඇස් දෙක පරීක්ෂා කරගන්න ඕනේ සැරින් සැරින්. ඒක තමයි එක ක්‍රමයක්. ඊළඟ එක තමයි මේ අධික ආලෝකයට නිරාවරණය වෙන එක. ඒ වගේම රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වෙන එක. අන්න ඒව අඩු කරන්න ඕනේ. ඉතින් සමහර රැකියා තියෙනවා, ඒ උපදෙස් දීලා තියෙනවා මේ රැකියාව කරනකොට ඇස් දෙක ආරක්ෂා කරන්නේ මේ විදිහට කියලා. නමුත් ඒ සමහර උදවිය ඒව පිළිපදින්නේ. අන්තිමට පසු කාලීනව සමහරට රැකියාව ඉවත් වුණාට පස්සේ ඔන්න ඇසේ සුද ඇවිල්ලා. ඉතින් ඒ වගේ තියෙනවා. දැන් සමහර රැකියා තියෙනවා ජලයේ මේ ඉන්න රැකියා. ඒතකොට ජලයේ සමහර වෙලාවට රසායනික ද්‍රව්‍ය දිය වෙලා තියෙන්න පුළුවන්. මේ ජලයේ ගෑවුනහම ඇස්වලට හොඳ නැහැ. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අධික ඉරු රශ්මිය තියෙන එළිය වැඩ කරන අය විශේෂයෙන්ම කරන්න ඕන දේ තමයි මේ සන්ග්ලාසස්, ඇස් ආරක්ෂා කරන කණ්ණාඩි, අවු කණ්ණාඩි භාවිතා කරන්න ඕනේ ඇස් ආරක්ෂා කරගන්න. ඉතින් මේ වගේ කරුණු කාරණා රාශියක් තියෙනවා ඇස් ආරක්ෂා කරගන්න. සමහරවිට ඔය මොනවා කළත් සමහරවිට ඇසේ සුද එන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේක ප්‍රතිකාර කරගන්න පුළුවන් රෝගී තත්ත්වය 100%ම. ඒ කියන්නේ බය යුතු දෙයක් නැහැ අත්ත වශයෙන්. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇසේ සුද කියන රෝගී තත්ත්වය හොඳට. අදත් මම සමුගන්නවා අමරණ මෙඩිසෝ සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකෙන්. අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනා.